අයිබෝවන් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ 8 වන පාඩමටම අදාළව තියෙන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා දායක ආයතන ගැන කියන්නේ ජාතික රාජ්‍ය සභාව ගැන මෙන්න මෙහෙමයි ඔබ හඳුන්වන්න ඕනේ ජාතික රාජ්‍ය සභාව මොකක්ද කියලා හඳුන්වන්න ඕන ඒක නිල කාලය ලියන්න ඕන ඒක සංයුතිය ගැන අදහසක් දක්වන්න ඕන සංයුතිය කොහොමද ගොඩනැගුණේ කියලා ඒ මූලික කාරණා හඳුන්වලා ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථා දායක බලතල විධායක බලතල මුදල් බලතල මහ ජනතාවගේ දුක්ගෙන සුවබැලීම වගේ බලතල ගැන පැහැදිලි කළා ප්‍රධානම කොටස බවට පත්වන්නේ මේකේ ස්වාධිපතිත්වයේ පරමාධිපතිත්වයේ උත්තරීතර භාවය ගැන පැහැදිලි කිරීම දැන් ජාතික රාජ්‍ය සභාවගේ ප්‍රශ්නයක් අහුවොත් ඔබට අදහසක් තියෙනවා හඳින්වීමක් ලියන්න ඕන මෙහි මේ හඳුන්වන්නේ 1972 ආණ්ඩුක්‍රමයට අනුව නිර්මාණය කරන ලද ව්‍යවස්ථා දායක ආයතනයේ හැඳින්වීමේ ජාතික රාජ්‍ය සභාව නමින් කියලා ලියන්න ඕන ජාතික රාජ්‍ය සභාව තමයි ඒකට කියපු නම රයිට් ඒක ගොඩනගලා තිබුණේ ඒක මාණ්ඩලික ආකෘතිය අනුව කියලා ඔබ ලියන්න ඕන ඔබට මතකයි මීට පෙර තිබුණු සෝල්බරීක ද්වි මාණ්ඩලිකයි සෙනෙට් සභාවක් තිබ්බ මෙතනදී සෙනෙට් සභාව අහෝසි කළා සෙනෙට් සභාව අහෝසි කරන්න හේතුව මම මීට පෙර කරලා තියෙන සෝල්බරි පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළා තියෙනවා ඔබට ඒක බලන්න පුළුවන් ඒක බලලා මේකත් එක්ක මේක බැලුවා නම් වඩා පැහැදිලි වීමේ ප්‍රවණතාවයක් ඔබට තියෙයි එතකොට ওই විදිහට මේක ඒ කමාණ්ඩලිකයි කියලා ලියලා මේක තුල තියෙන විශේෂත්වය වැදගත් කරුණු මොනවද කියලා ඔබ දක්වන්න ඕන වැදගත් කරුණු තමයි ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව රැන් තිබීම සහ ලංකාව ජන රජයක් වෙලා තිබීම මේ වෙලාවේ සහ වැදගත්ම කාරණාව අනිවාර්යෙන් මතක තබා ගත යුතු ලිවිය යුතු නාමික විධායකයේ පාර්ලිමේන්තුවේ කොටසක් නොවේ ඒ කියන්නේ නාමික විධායක ජාතික රාජ්‍ය සභාවේ කොටසක් නෙමෙයි එහෙම නැත්නම් නාමික විධායක ව්‍යවස්ථාදායක සභාවේ කොටසක් නොවේ 47 තත්ත්වය ඔබට මතකයි අග්‍රාණ්ඩු කාර්යවරයා පාර්ලිමේන්තුවේ කොටසක් බවට පත් වෙලා හිටියා ජාතික රාජ්‍ය සභාවේ ව්‍යුහාත්මකව වෙනසක් සිදු කරන්න තියෙනවා නාමික විධායකයේ පාර්ලිමේන්තුවෙන් අයින් කළා තියෙනවා පැහැදිලින් ඒක ලියන්න මේකේ සමාජිකත්වයේ සංයුතිය ගැන පැහැදිලි කරද්දී ඔබ ලියන්න ඕන මුලින්ම ලියන්න ඕන කාරණාව තමයි මේකේ සිටිතු සමාජිකයන් ප්‍රමාණය නිශ්චිත ව්‍යවස්ථා දක්වා තිබුණේ නැත ඒක සෝල්බරි ලක්ෂණයක් මේකෙත් ඒක හිමමයි නිශ්චිත දක්වා නැහැ ජාතික රාජ්‍ය සභාවේ සිටිතු ප්‍රමාණය කෙතෙක්ද කියලා තීරණය කිරීමේ බලය මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ කමිෂන් සභාවට බාර දීලා තිබුණා මුල් අවධිය තුල මේකේ මන්ත්‍රීවරු 157ක් ඉන්නෝ පසු කාලීනව 168ක් දක්වා මේක සමාජිකත්වයේ වර්ධනයක් අපිට පේන්න තියෙනවා කොහොමද තෝරාගත්තේ ප්‍රාදේශීය පදනමක් මත බෙදනලද මැතිවරණ කොට්ටාසවලින් මොකද නියෝජන ක්‍රමය සරල බහුතර නියෝජන ක්‍රමය ඒතකොට සරල බහුතර නියෝජන ක්‍රමයට අනුව ප්‍රාදේශීය පදනමක් මත බෙදනලද මැතිවරණ කොට්ටාසවලින් තමයි මේකේ නියෝජනින් තෝරාගත්තේ මැතිවරණ කොට්ටාස බෙදද්දී අර පෙර සාධක දෙකම තිබුණා වර්ග සතුන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වුණා ජනගහනය ගැන සැලකිලිමත් වුණා වර්ග සතුන් ප්‍රමාණය 10ම තමයි නමුත් ජනගහනය කියන එක මෙතනදී 90000ක් දක්වා අතන 75000ක් තමයි මෙතන කොට්ටාසයකට අදාළ ජනගහනය ලෙස දක්වලා තිබුණු සීමාව මෙතනදී 90000ක් දක්වා වර්ධනය වෙන බවක් අපිට පේන්න තිබෙනවා. ඇඳින් වීම ලියලා සම්මිතිය ලියලා නිල කාලය සම්බන්ධයෙන් ලියන ජාතික රාජ්‍ය සභාව නිල කාලය වසර 6යි. ව්‍යවස්ථාදායකයේ වසර 6කට තමයි තෝරාපත් කරේ. ජනතා පරමාධිපත්‍ය හරහා ජනතාවගේ ඡන්දය හරහා. මේකේ සභානායකය බවට පත්වෙන්නේ කතානායක. මංගල සැසියේ ප්‍රථම කාර්යය බවට පත්වන්නේ කතානායකවරයා තෝරාපත් කිරීමෙන් පස්සේ නියෝජ්‍ය කතානායකවරයෙක් නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයෙක් තෝරාපත් කිරීමද මංගල රැස්වීම තුළදීම සිදු කරන දෙයක්. ওই විදිහට හඳුන්වන්න ඒකමාණ්ඩලික කාරණාව පැහැදිලි කරන්න තුලනාත්මක ප්‍රශ්නයක් આવුවා තර්ක ද්විමාණ්ඩලික මේක ඒකමාණ්ඩලිකයි කියලා කියන්න. තුලනාත්මක ප්‍රශ්නකෙදී අරක තුල අරක කියලා කියන සෝල්බරි ක්‍රමයේ තුලදී අග්‍රාණ්ඩු කාර්යවරයා හිටියේ කියලා කියන්න. මේකේ දිනාමික විධායකය වෙන ජනාධිපතිවරයා අයින් කරා කියලා කියන්න. තුලනාත්මක ප්‍රශ්නකෙදී ඒ තැන් දෙක අනිවාර්යෙන් අපේක්ෂා කරනවා. හරි. මම මේක පැහැදිලි කරන ගමන් තුලනාත්මක ප්‍රශ්නකෙදී ඔබ මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන කාරණාවත් ගැන පැහැදිලි කරනවා. නිල කාලේ අරක 5යි මේකේ 6යි. ඉන් පස්සේ රැස්වීමක් තියන්න ඉන්න ඕන අවම මන්ත්‍රීන් ප්‍රමාණයකට කියන්නේ ඝනපූර්ණය කියලා. ඝනපූර්ණයේ මන්ත්‍රීන් 20ක් ලෙස දක්වා තිබුණා. මන්ත්‍රීන් 20ක් දක්වා රැස්වීමක් පවත්වලා තීරණ ගැනීමේ හැකියාව ජාතික රාජ්‍ය සභාවට තිබුණා. MCQ ප්‍රශ්නයක් ඝනපූර්ණයේ 20යි කියන කාරණාව. මේක ලේකම්වරයෙක් හිටියා. ජාතික සභාවේ ලේකම්වරයා පත් කරන්නේ අග්‍රාණ්ඩු මේ ජනාධිපතිවරයා විසින් නාමික විධායක ජනාධිපතිවරයා විසින් ඒ අගමැතිවරයාගේ උපදෙස් මත කොහොමද කාර්යභාර බලතල ගැන කතා කරද්දී ව්‍යවස්ථාදායක අංශයේ බලතල මුදල් පනත් ආරම්භ කරන සාමාන්‍ය පනත් ආරම්භ කරන කිසිදු බාධාවක් නැහැ. දෙවන සභාවක් නොමැති නිසා ඕන හැටි පටන් ගන්න පුළුවන්. ඕන හැටි සම්මත කරගෙන ඉන්නේ හැකියාව තිබ්බ විධායක පාලනය කොහොමද? කැබිනට් මණ්ඩලයක් තියෙන්නේ. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් නිසා කැබිනට් මණ්ඩලයේ සාමූහික වග කියන්න ඕන. ඉසේ වගේ කියන්නේ නම් විශ්වාස මගින් ගැලවිවත් කරන්න පුළුවන්. මේ සම්බන්ධ දීර්ඝව අපේ වීඩියෝස් වල ඔබට අපේ වීඩියෝ බලුවා නම් මේ කැබිනට් ක්‍රමයක් තුල කොහොමද මේ කාරණා වෙන්නේ කියන එක පැහැදිලි කරලා මම තියෙනවා. තමයි ඍජු ක්‍රමයේ වක්‍ර ක්‍රමයක් තිබුණා කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීම විවේචනය කිරීම සමහර ලාවට ආයාචනා කිරීම ජනතාව විඳින දුක ගැන ඒගොල්ලන්ට යෝජනා කිරීම මහජන මත ඉදිරිපත් කිරීම වැනි වක්‍ර ක්‍රම හරහා කැබිනට් අමාත්‍යවරු පාලනය කිරීමේ හැකියාව තිබෙනවා ඍජුව විශ්වාසභංගය හරහාත් වක්‍ර ක්‍රම බොහොමයක් හරහාත් කැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ හැකියාව ජාතික රාජ සභාවට තිබුණා මුදල් බලතල මුදල් නීති පනවන්නේ මෙයා විසර්ජන කෙටුම්පත අනුමත කරන්නේ හෝ නොකරන්නේ මෙයා ජාතික රාජ සභාව බදු සම්බන්ධ පූර්ණ බලතල ව්‍යවස්ථා දායකය වෙන ජාතික රාජ සභාව සතුයි ඒ ආකාරයට මුදල් බලතල ජාතික රාජ සභාවට තිබුණා මහජනතාවගේ දුක් ගැන හොයා බලන්න ඕන
මෙතිවරණ කොට්ටාසලින් පත්වෙච්ච මන්ත්‍රීවරුන් එසේ සොයා නොබැලුවොත් ඊළඟ මෙතිවරණ දිපත් වෙන හම්බෙන්නේ නැහැ සහ අනාගත නායකයන් මුහුණු කරන්න ඕන විදායකට අවශ්‍ය බහුතරය සපයන්න ඕන මේ බලතල ටික සෝල්බරීකට බොහොමයක්ම සමානයි සෝල්බරී වීඩියෝ සහ මේක ඔබ නර්මන්දි උඹට එක තේරෙයි බලතල අතින් සමානයි කලින් සභාව අතින් සමානයි ඉන් පස්සේ පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවක් නැහැනේ මෙතන ජාතික රජ සභාව තුල ඒක මාණ්ඩලිකයිනේ ඉන් පස්සේ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ගැන ලියන්න පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ගැන කතා කරද්දී ජාතික රජ සභාව කියන්නේ ලංකාවේ තිබුණු 78ත් එක්කම අරන් කතා කරත් බලවත්ම ව්‍යවස්ථාදායක ආයතනය පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා මුලින් හඳුන්වන්න එහෙනම් උත්තරේ ගොඩනගා ගන්න එතකොට අන්‍ය ආයතනයක බලපෑමකින් තොරව අන්‍ය ආයතනයක ඕකේ සහ ව්‍යවස්ථාමය බාධා කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේ ඕනෑම නීතියක් පනවන්න පුළුවන් නම් අපි කියනවා ඒක උත්තරීතර පාර්ලිමේන්තුවක් පරමාධිපති පාර්ලිමේන්තුවක් අසහාය පාර්ලිමේන්තුවක් කියලා. එතකොට ජාතික රජ සභාව ඒ අර්ථයෙන් පරමාධිපති නැත්නම් උත්තරීතර අසහාය පාර්ලිමේන්තුවක් වෙනවා. සෝල්බර්ත් එක්ක තුලනය කරන ප්‍රශ්නකදී මම මතක තබාගෙන සෝල්බර් එහෙම නැහැ කියලා කියන්නේ. ඒකට හේතු පෙන්වන්න හේතු තුනක් අපි එතනදී කතා කළා. මේක අම්‍යා ස්වාධිපති කියලා පෙන්වන්න බොහෝමයක් හේතු තියෙන. පළවෙනි එක තමයි නීති සම්පාදන වලට සීමාවක් නැහැ. ඕනෑම නීතියක් පැනවීමේ හැකියාව ජාතික රජ සභාව සතුයි. දෙක අතීතයට බලපාන පවත්නා වූ නීතියක් පැනවීමේ හැකියාව පවා ජාතික රාජ්‍ය සභාව සතු වුණා. නීති සම්පාදන වලට සීමාවක් නැහැ. සහ ජාතික රාජ්‍ය සභාව සකස් කරන පනතක ව්‍යවස්ථානුකූලභාවය බලන්න සාමාන්‍ය අධිකරණයකට බෑ. ඒක කරන්න පුළුවන් විශේෂයෙන්ම නිර්මාණය කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ගැන මේ පාඩේ මෙන්න මේ වීඩියෝ එකේදී මම පැහැදිලි කරනවා. මතක තබා ගන්න ව්‍යවස්ථා අධිකරණයක් හදනවා ජාතික රාජ්‍ය සභාව සකස් කරන පනත් කෙටුම්පත් වල වස්තනකුල භාවය පරීක්ෂා කරන නමුත් ඒකෙන් ප්‍රතික්ෂේප කරපු පනතක් වුවද ජාතික රාජ්‍ය සභාවට 3/2කින් සම්මත කළ හැකි නම් නීතියක් බඩපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල නොවන නීතියක් වුවා ජාතික රාජ්‍ය සභාවට පනවන්න පුළුවන් කියන කාරණා. රයිට්. ඉන් පස්සේ මේකේ ඉන්න කිසිම මන්ත්‍රීවරේ අත උස්සලා පාර්ලිමේන්තුව අපු කට්ටිය නෙමෙයි. අත උස්සලා ජාතික රාජ්‍ය සභාවට අපු කට්ටිය නෙමෙයි. ගොට්ටල්ලලා අපු කට්ටිය නෙමෙයි. වෙන අර්ථකින් කියනවා නම් ඔක්කොම ජනතාවගේ නියෝජිතයෝ. ඒක නිසා ජාතික රාජ්‍ය සභාව පරමාධිපති ආයතනය බවට පත් වෙනවා. අනුකම වස්සේ පස්වන වගන්තිය කියනවා. ජාතික රාජ සභාවට වස්තදායක බලතල වමනක් නොවේ. ඒ ඒ ආයතන ලව විධායක කාර්යයන්ද ඒ ආයතන ලව අධිකරණ කාර්යයන්ද කරවීමේ හැකියාව තිබෙන ආයතනයක් කියලා. එනිසා ත්‍රිවිධ ආයතන සතු බලතල සංකේන්ද්‍රගත කරන ලද ආයතනයක් ලෙසත් ඔබට ජාතික රාජ සභාව හඳුනා ගන්න පුළුවන්. ওই විදිහට ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් උත්තරීතර බල හිමි ආයතනයක් ලෙස අපට ජාතික රාජ සභාව නම් කිරීමේ හැකියාව තියෙනවා. ඉන් පස්සේ දෙවන මණ්ඩලයක් නොමැති වීම කියන කාරණාව ජාතික රාජ සභාව උත්තරීතර වෙන්න බලවත් වෙන්න හේතුවක් ලෙස අපට ගන්න පුළුවන්. ওই විදිහට සියලු බලතල මේකට එකතු කර තිබීම අතීතයේ බලපවත්නා වූ නීති පැනවීමේ හැකියාව දෙවන මණ්ඩලයක් නොමැති වීම ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ත්‍රිවිධ ආයතන සතු බලතල සංකේන්ද්‍රගත කර තිබීම වැදගත්ම එක තමයි අධිකරණයටවත් බාධා කරන්න නොහැකි වීම මේ පොයින්ට් එක හොඳට මතක තියාගන්න ශ්‍රේෂ්ඨ අධිකරණ කිසිසේත්ම බලන්න බෑ MCQ ප්‍රශ්නයක් ජාතික රාජ සභාව හදන පනතක් ව්‍යවස්ථා ගැලපෙන්නේ නැද්ද කියලා බලන ශ්‍රේෂ්ඨ අධිකරණයට බෑ මතක තබා ගන්න විශේෂ අධිකරණයක් ඒකටම හදනවා මොකද්ද නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කෙටි නම ව්‍යවස්ථා අධිකරණය ඒක ඒකෙන් ප්‍රතික්ෂේප කරන ලද එකක් උවත් නීතියක් කරන්න ජාතික රාජ සභාවට පුළුවන් ඒ ව්‍යංගාර්ථය ඕනෑම නීතියක් පැනවීමේ හැකියාව ජාතික රාජ සභාවට තිබෙන බව ඔය අර්ථයෙන් මේක ස්වාධිපති ආයතනයක් මම විනාඩියක් අරගෙන පැහැදිලි කරන ගොඩක් වෙලාවට තුලනාත්මක ප්‍රශ්නයක් එන්නේ 47 පාර්ලිමේන්තුව මේක ජාතික රාජ සභාව කියලා කියන්න ඕන 47 දිවිමාණ්ඩලිකයි මේක ඒක මණ්ඩලිකයි කියලා කියන්න ඕන 47 පාර්ලිමේන්තුව තුල නාමික විධායක වෙන අග්‍රාණුකාරවරයා හිටියා මේක හිටියේ නැහැ කියලා කියන්න ඕන අවසාන වශයෙන් ඒක ස්වාධිපති ආයතනයක් නොවේ මේ ස්වාධිපති ආයතනයක් කියලා කියන්න ඕන එහෙමයි ප්‍රශ්නයකට පිළිතුරු ගොඩනගා ගන්නේ